2025 වර්ෂයේ මේ නව වර්ෂය කොහොමද ඔබට බලපාන්නේ කියන කාරණයේ පිළිබඳව සාකච්ඡා කරන්නට ඒ පිළිබඳව විමසා බලන්නට සූදානම් වෙන්නේ. ඉතින් විවිධාකාරයෙන් ජ්‍යොතිර්වේදීන් මේ පිළිබඳව මත පළ කරන්නට සූදානමින් සිටින කාල සීමාවක තමයි අපි මේ පිළිබඳව ඔබට ගෙන එන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් කතා බහ කරද්දී විශේෂයෙන්ම ඔබට කියන්න ඕනි විවිධාකාර ජ්‍යොතිර්වේදීන් විවිධාකාරයෙන් මේ පිළිබඳ අදහස් දක්වට විශේෂයෙන්ම අර පලාපල විස්තර එකවර කියන අවස්ථාවන් අපිට බහුලව දකින්නට පුළුවන්කම ලැබෙනවා. මේ සඳහා බලපාන සාධක මොනවාද, ග්‍රහ පිහිටීම් මොනවාද, ග්‍රහයන්ගේ බලය කොහොමද, මොන කාරණා නිසාද මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ කියන කාරණා පිළිබඳව කිසිම දෙයක් නැහැ. ඉතින් ඒ නිසා අපි ඔබට ඉදිරිපත් කරන පලාපල විස්තරය බොහොම පරිපූර්ණව ඉදිරිපත් කරන පලාපල විස්තරයක්. ඉතින් ඒ නිසා ඔබට ඒ පලාපල විස්තරය ඔබගේ ජීවිතය හා සම්බන්ධ විශේෂිතව ක්‍රියා කරන ස්වභාවයක් තියෙනවා. ඊට අමතරව කියන්නට ඕනි මේ පලාපල විස්තරයට එහාගේ විස්තරයක් ඔබගේ ජන්මපත්‍රයේ තියෙනවා. මේ කියන විස්තරය වැඩි කරන්න, අඩු කරන්න, එහෙම නැත්නම් මෙහි තියෙන අශුභතාවය බිඳින්නට ඔබගේ තියෙන ජන්මපත්‍රයේ තියෙන ශක්තිය බලය වැඩි වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන්න ඔබට පුළුවන් පහත දැක්වෙන WhatsApp අංකය පාවිච්චි කරන්න, ඔබගේ නිවාසයේ තියෙන දෝෂ තත්ත්වය බලා ගන්න, නැකත් හදා ගන්න, කේන්දරය පරීක්ෂා කරන්න, ඒ සියලු දේට ඔබට පුළුවන් තියෙන දුරකථන අංකයට අමතන්නට. ඉතින් 2025 වර්ෂයේදී අප්‍රේල් මාසයේ අලුත් අවුරුද්දේ තත්කාල ලග්නයේ බලපෑම අපි මේ සඳහා ඇතුළත් කරලා තියෙනවා. ඒත් එක්කම ශනිගේ උපග්‍රහයන් වන ගුලික මාන්දිය ඇතුළු අනික් ග්‍රහයන්ගේ බලපෑම කොහොමද බලපාන්නේ කියන කාරණේ මේ තුළ පවතිනවා. ග්‍රහ යුද්ධ, ග්‍රහණ, වසර පුරා සිදු කරන රාශි මාරුවීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවා. තත්කාල ලග්නයේ බාධක ස්ථානාධිපති බුද්ධ, 64 නවංශාධිපති කුජ, 22 දීර්ඝානාධිපති කුජ, මාන්දි කුම්භ රාශිගතව, ගුලික මීන රාශිගතව, ප්ලූටෝ මකර රාශිගතව, නෙප්චූන් මීන රාශිගතව, යුරේනස් මේෂ රාශිගතව සිටිනා සහ අනික් ග්‍රහයන්ගේ තියෙන රාශිගතවීම් පිළිබඳව අවධානය යොමු කළ කටයුතු කළා තියෙනවා. ආත්මකාරක ග්‍රහය බුධ, දශාව රවි, අතුරු දශාව රාහු, විදසාව බුධ, මේ සම්බන්ධයෙන් විශේෂිත අවධානයක් යොමු කළා. හෝරා ලග්නේ, ගටි ලග්නේ, ධනුවන්, පාක ලග්නේ, වෘෂභන, ආරූඪ ලග්නේ, තුලා වෙන ස්වභාවයත් එක්ක සහ තවත් ජ්‍යොතිෂමය කරුණු කාරණා අඩංගු කරලා තමයි මේ පලාපල විස්තරය අපි ඔබට ගෙන එන්නේ. ඉතින් විශේෂයෙන් කියන්නට ඕනේ ඔබගේ ඒ උපන් තොරතුරු ටික අපිට යොමු කරන්න පහත් දැකින WhatsApp අංකයට ඔබට 2025 වර්ෂයේ කොයි විදිය වෙනස්කම් එක්ක ගත කරන්න තියෙනවද කියන කාරණේ ඒ තුල කියවා ගන්නට පුළුවන්කම තියෙනවා. අපි බලමු ඔබගේ ලග්නයට කොහොමද කියන කාරණාව. 2025 නව වසර කොහොමද අපේ මේෂ ලග්න හිමියන්ට කියන කාරණේ තමයි දැන් අපි බලන්නට මේ සූදානම් වෙන්නේ. විවාහයට මිතුරු උපකාර හිමි වසරක් විදිහටයි ඔබට ඔන්න පෙන්නුම් කරන්නේ. විවාහ බාධා ඔබගේ අවසන් වන වසර විදිහටයි කියන්නට තියෙන්නේ. විවාහ ගැළපීමේදී පැමිණි දෝෂයන්ට නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු වීම, එහෙම නැත්නම් ඒ සඳහා කටයුතු කිරීම පිළිබඳව ඔබ උනන්දුව දක්වන්න. මොකද විවාහ දිවියේ සාර්ථක තත්ත්වයක් ඔබට ඒ තුල ඇති කරගන්නට ඔන්න හැකියාවක් තියෙනවා. මංගල යෝග ක්‍රියාකාරී වන තත්ත්වයකයි ඔබට පවතින්නේ. විවාහ යෝජනා රාශියක් ලැබෙන වසරක් විදිහට පෙන්눔 කරනවා. නව රැකියාවකට යහපත් බලයක් තියෙන වසරක් විදිහට පෙන්눔 කරන්නේ. විදේශ රැකියා බලාපොරොත්තු ඔබගේ ඉටුවන තත්ත්වයකයි තියෙන්නේ. රැකියා ස්ථාන අයෙකුගේ සිත් පීඩාවක් ඇති කරන තත්ත්වයක් පවතිනවා. ඥාති උපකාර රැකියාවට හිමි වන තත්ත්වයකුයි තියෙන්නේ. ආයතන ප්‍රධානීන්ගේ වරප්‍රසාද ඔබට ලැබෙන ඇති වෙන තත්ත්වයක්, එහෙම නැත්නම් එවැනි තත්ත්වයන් ඔබට තිබෙන වසරක්. විදේශ රැකියා කේන්දර දෝෂ අනුව, ඒ කියන්නේ දැන් ඔබගේ කේන්දරේ තියෙන දෝෂ අනුව විදේශ රැකියා ප්‍රමාදයක් තියෙනවා නම් විශේෂයෙන්ම එවැනි ප්‍රමාදයක් ඇති වෙන්නට ඔබට හැකියාවක් තියෙනවා. ඒ නිසා සුදුසු ප්‍රතිකර්ම කරගන්න එක යහපත් වෙනවා කියන කාරණේ විශේෂයෙන්ම සිහියේ තබාගෙන කටයුතු කිරීම වැදගත් සහ ඒ සඳහා කටයුතු කිරීමත් ඉතාමත්ම වැදගත් කියන කාරණේ ඔන්න කියන්නට ඕනි. අධ්‍යාපන වීසා බලාපොරොත්තු ඉටුවීම ඔබගේ සිදු වෙනවා. ප්‍රාථමික අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට වත් පිළිවෙත් ඉටු කිරීමට යොමු වෙන එක ඉතාමත්ම වැදගත්. මොකද ප්‍රාථමික අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ටත් ඔන්න යම්කිසි විදිහකින් අහිතකරතාවයන් ගොනු වෙලා තියෙන ස්වභාවයකුයි තියෙන්නේ. උසස් අධ්‍යාපනයට ඥාති උපකාර හිමි කරන තත්ත්වයකුයි තියෙන්නේ. සාමාන්‍ය පෙළ විභාග දරුවන් ඒ අපේක්ෂාව උසස් පෙළ අධ්‍යාපන අවස්ථාවන් විවර කරගන්නා වූ ස්වරූපයකුයි පෙන්눔 කරන්නේ.
නව ආයෝජන සඳහා මුදල් ලැබීම් ඔන්න ඇති කරනවා. තැන්පත් ධනේ නීති ගැටලු ඉස්මතු වෙන්නට ඔබට විශේෂිත හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ නීතිය සම්බන්ධ ගැටලු ඔබගේ තැන්පත් ධනය සම්බන්ධයෙන් ඇති වෙනවා. ඉතින් ඒ ගැන විශේෂිත අවධානය යොමු කරලා ඒසනා කරන්නට ඕනි. වත්පිළිවෙත් ආදී කරලා වසර ඔබ කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. මොකද ඔබගේ ඒ ග්‍රහ දුබලතාවයන් සඳහා ප්‍රතිකර්ම කිරීම කියන එක වැදගත් අවශ්‍යතාවයක් බවටයි පත් වෙන්නේ. ඥාතීන්ගේ ධන උපකාර ඇති කරන වසරක් විදිහට පෙන්නුම් කරනවා. විදේශගත පුද්ගලයන්ගේ ඔබට වත්කම් ඇති කරන ස්වභාවයක් ඔන්න තියෙනවා. පාද වේදනාවන් ඇති කරන තත්ත්වයක් ඔබට පවතිනවා. පාදයේ වල යම් කිසි විදිහකින් වේදනාකාරී තත්ත්වයන්ට ඔබට මුහුණ දෙන්නට තියෙන වසරක්. ඊට අමතරව ඔන්න හෘද රෝග සම්බන්ධයෙන් සැලකිලිමත් වීම අවශ්‍ය වන වසරක් විදිහටත් කියන්නට ඕන. ඉතින් ඒ ගැනත් විශේෂයෙන් අවධානය යොමු කරන්න. යම් කිසි විදිහකින් ඔබට ඉඟි එහෙම නැත්නම් රෝගාබාධ හෘදය සම්බන්ධව පෙන්නුම් කරනවා නම් ඒ සඳහා කඩිනමින් ප්‍රතිකාර ගන්නට යොමු වීම ඉතාමත්ම වැදගත් කියන කාරණය සිහිපත් කරන්නට ඕනි. 2025 වර්ෂයේ අපේ වෘෂභ ලග්න හිමියන්ට කොහොමද කියන කාරණේ බලන්නටයි මේ සූදානම් වෙන්නේ. අපි බලමු කොහොම බලපෑමද තියෙන්නේ කියලා. අපල තත්ත්ව බලපෑම් සහිත විවාහ පාර්ශ්වයන් ඉන්නවා. ඉතින් ඒ අපල තත්ත්වයන් වලට සුදුසු වත්පිළිවෙත් කිරීම ඉතාමත්ම වැදගත් කියන කාරණේ පළමුවෙන්ම ඔබට අවධාරණය කරන්නටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඒ සඳහා සුදුසු ප්‍රතිකර්ම කරන්නට ඔබ යොමු වීම තුළ විවාහ සාර්ථක තත්ත්වය ඇති කරගන්නට පුළුවන් වසරක්. යහපත් ගතිගුණ තියෙන සහකරුවන් හිමිවන වසරක් විදිහට පෙන්නුම් කරනවා. හොඳ නැකත් ඔබට හිමිවන ස්වභාවයක් ස්වરૂපයක් පෙන්වන වසරක්. විදේශගත අයගේ මුදල් ඔබගේ විවාහයට ලැබෙන තත්ත්වයක් තියෙනවා. රැකියාවට මිතුරුකුගේ විශේෂිත උපකාර හිමි වෙනවා. අපේක්ෂිත උසස් වීම එහෙම නැත්නම් ඔබ බලාපොරොත්තු හිටියන ස්ථාන මාරු මේ සඳහා ඔබට යම්කිසි බාධාවත් තියෙනවා. ඉතින් ඒ නිසා සුදුසු වත්පිළිවෙත් ඔබගේ ජන්ම පත්‍රය අනුව කරන්නට යොමු වෙන්න. ඉතින් ඒ තුළ ඔබට ඒ හිමි කරගන්නට ඔන්න හැකියාවක් තියෙන වසරක්. ධනාත්මක රැකියා පරිසරයක් ඔබට ඇති කරනවා. රැකියා ආතතිය කියන්නේ ස්ට්‍රෙස් කියලා හඳුන්වන්නේ. ඉතින් අන්නේ ආතතිය ඔබට අඩුවන වසරක් විදිහට පෙන්නුම් කරනවා. වාස්තු දෝෂ පරීක්ෂා කරලා ඒව නිවැරදි කර ගැනීම තුළ දරුවන්ගේ පැවති අධ්‍යාපනික දුබලතාවයන් අඩු වීලා ඒව යහපත් වෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඉතින් එහෙම වෙන්නේ ඔබ ඒ සඳහා යොමු වුණොත් විතරයි. ඒ නිසා අර දරුවන්ගේ තිබ්බේ අධ්‍යාපන දුබලතාවයට ඔබට විශේෂිත උපකාරයක් කරන්නට පුළුවන්කම තියෙනවා මේ වාස්තු දෝෂ පරීක්ෂා කරලා ඒව නිවැරදි කර ගැනීම තුළ. සාමාන්‍ය පෙළ දරුවන්ගේ ධාරණ ශක්තිය කියන දේ යහපත් වන තත්ත්වයකයි පෙන්නුම් කරන්නේ. විදේශයේ සේවා කරන අය අධ්‍යාපන සම්පත් ඔබට ලබා දෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. පූර්ව ළමාවිය දරුවන්ගේ ඉහළ අවබෝධ ශක්තියක් මතක ශක්තියක් ඇතිවන ස්වරූපයක් ස්වභාවයක් පෙන්නුම් කරනවා. මෙතෙක් නිසි ලෙස ලැබිච්ච නැති පැරණි ණයක් ඔන්න ඔබට ලැබෙනවා. මවගේ පාර්ශවයේ අයෙකුගේ දේපල ලැබීමක් ඇතිවන තත්ත්වයක් පෙන්නුම් කරනවා. මියගිය අයෙකුගේ වස්තු හිමිවීමක් තියෙන වසරක් විදිහට කියන්නට පුළුවන්. ආයෝජන සිදු කිරීම තුළ ඉහළ ලාභාංශ ලබන වසරක් බවට ඔබට පත් වෙනවා. පසුගිය වසරේ ආයෝජන ප්‍රතිලාභ ඔබට ඉහළින්ම හිමිවන වසර බවට මේ වසර පත් වෙනවා. ඉතින් ඔබට විශේෂයෙන් කියන්නට කාරණයක් තියෙනවා. ලිස්සන ස්ථාන වලින් ඔබට අනතුරු ඇති කරන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ තත්ත්වයටත් මුහුණ දෙන්න ඔබ ශක්තිමත් වෙන්න. 2025 වර්ෂය අපේ මිතුන ලග්න හිමියන්ට කොහොම බලපානවද කියන කාරණය සොයා බලන්නටයි මේ සූදානම් වෙන්නේ. විවාහය සඳහා 20 පොරොන්දම් වලට අතිරේකව විවාහ දෝෂ පරීක්ෂා කර ගැනීම යහපත් විවාහයකට ඔබට මඟ පාදනවා. ඉතින් මේ මඟ පාදන කාරණේ ගැන ඔබ අවධානය යොමු කළ 20 පොරොන්දමෙන් එහාට ඔබගේ විවාහය ගැන බලන්න, ඔබගේ දෝෂ තත්ත්වයන් ගැන බලන්න ඔබ යොමු වෙන එක ඉතාමත්ම අවශ්‍යයි. විවාහ ප්‍රමාද තියෙන කේන්දර, ඒ දෝෂ තියෙන කේන්දර ඔබගේ තියෙනවා නම් ඒ සඳහා ප්‍රතිකර්ම කරන එක ඉතාමත්ම වැදගත්. ඉතින් ඒ ප්‍රතිකර්ම තුළ ඔබට විවාහ බලයක් ඇති කරන වසරක් විදිහට පෙන්නුම් කරනවා. ඥාති විවාහයකට වැඩි බලයක් ඔන්න තියෙන වසරක්. රැකියා ස්ථාන උපකාර විවාහ පාර්ශ්වවලට හිමි වන තත්ත්වයකුයි තියෙන්නේ.
අමතර රැකියා ව්‍යාපාර කරන්නට ඔබට අවස්ථාව ලැබෙන තත්ත්වයක් තියෙන්නේ. අහස පොළව ආශ්‍රිතව රැකියා මේ ජීවිකාව කරන අයට ඉලක්ක ළඟා කරගන්නා වූ වසරක් විදියට කියන්නට පුළුවන්කම තියෙනවා. ධනාත්මක චින්තනය කියන දේ උන්න රැකියාවේ වර්ධනයට ඔබ හේතු පාදක කරගන්නා වූ ස්වરૂපයක් ස්වභාවයක් තියෙන්නේ. රැකියා ස්ථානයේ යුතුකම් ඉටු වෙන තත්වයකයි ඔබට පවතින්නේ. වෘත්තීය අධ්‍යාපන අවස්ථාවන් ඔබ සාර්ථක කරගන්නා වූ තත්වයක් තියෙනවා. ඥාතීන් උසස් අධ්‍යාපන වියදම් දරන වසරක් විදිහට පෙන්눔 කරනවා. නව විෂයන් අධ්‍යාපන අවස්ථාවන් ඔබට විවර වෙන තත්වයකයි තියෙන්නේ. තරඟ විභාග ආදීන් ඔබට ජය අත් වෙනවා. මුදල් හා ආර්ථික වාසි කියන දේවල් හිමිකම තියෙන වසරක්. මුදල් ස්ථානවල විශේෂයෙන්ම වාස්තු පරීක්ෂාව ඒවා නිවැරදි කිරීම තුළ ඉහළ ධන ලාභ ඇති කරන වසරක් විදිහට ඔබට කියන්නට පුළුවන්. මුදල් ඉතුරු මහා ලාභාංශ ධනාත්මකව ඔබට හිමි කරන්නා වූ වසරක් විදිහට පෙන්눔 කරන්නේ. විශේෂයෙන්ම ඔබ කොටස් වෙළඳපොළ ජය ගන්නා වූ තත්ත්වයක් තියෙන්නේ. ඊට අමතරව විශේෂයෙන් අවධානය කරන්න ඕනි පේශි ආශ්‍රිතව ඔබට වේදනාවට පත්වීමේ තත්ත්වයක් ඇති කරනවා. කටක ලග්නයට 2025 වසර කොහොම වෙයිද? වැරදි විවාහයකට දුර්වල ග්‍රහ පිහිටීම හේතු වෙන්නට පුළුවන්කම තියෙන ස්වභාවිකුයි ඔන්න පෙන්눔 කරන්නේ. ඉතින් මේ නිසා මේ සඳහා නිසි පරිදි අපල ප්‍රතිකර්ම කරලා ඔබගේ විවාහය සාර්ථක කරගන්නට ඔබ කටයුතු කරන්නට ඕනි. විවාහ බලාපොරොත්තු ඔබගේ ඉෂ්ට සිද්ධ වෙනවා. විදේශ විවාහ යෝජනා තෝරා ගන්නට ඔබට එනවා. ආදර සම්බන්ධතා විවාහයකට වැඩි බලයක් තියෙන ස්වභාවයකුයි තියෙන්නේ. නාවික සාගර භූමි අභ්‍යන්තර ඒ වස්තුලාභ ධනලාභ රැකියාව ආශ්‍රිතව ඇති කරන්නා වූ තත්ත්වයක් ඔන්න තියෙන්නේ. රැකියාවේ වරප්‍රසාද හා බෝනස් වාසි වගේ දේවල් ලැබීම ඇති කරන්නා වූ තත්ත්වයකුයි තියෙන්නේ. විදේශ රැකියා කරන්නට අවස්ථාවක් ඔබට සැලසෙනවා. රැකියා මිතුරු උපකාර ඔබට හිමි වන තත්ත්වයකුයි තියෙන්නේ. ප්‍රාථමික අධ්‍යාපන කටයුතු සඳහා පසු බැසීමක් ඇති වෙනවා. ඉතින් ඒ සඳහා ඔබ වත්පිළිවෙත් කරන්න, කේන්දර දෝෂ අනුව ප්‍රතික්‍රමයේ කරන්න, ඒ සාර්ථක කරගන්නට යොමු වෙන්න කියන කාරණයක් ඔන්න විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ. අධ්‍යාපනයට වැඩි මුදලක් ආයෝජනය කරන වසරක් විදියට කියන්නට පෙන්눔 කරනවා. අසල් වාසි අධ්‍යාපන මාර්ග මාවත් විශේෂයෙන්ම ඔබ විෂය ධාරා සම්බන්ධව සහයෝගීතාවයේ වැඩෙන වසරක් විදියට පෙන්눔 කරනවා. ඉතිරි කිරීම සඳහා පෙළඹෙන වසරක් විදිහටත් පෙන්눔 කරනවා. වියදම් කළමනාකරන හැකියාව දැනුම ඔබගේ විශිෂ්ටත්වය පෙන්වන ස්වභාවයකුයි තියෙන්නේ. ආයෝජන කොටස් වෙළඳාම සම්බන්ධයෙන් ඔබට ලාභදායක වන වසරක් විදිහට කියන්නට ඕනි. ඊට අමතරව ඔන්න ඔබට මුත්‍රා රෝග සම්බන්ධ වේදනාවක් පීඩාවක් ඇති කරන ස්වභාවයක් තියෙනවා. පපුවේ වේදනාවක් පීඩාවක් ඇති කරන ඒවට මුහුණ දෙන්නට සිදුවන වසරක් විදිහට කියන්නට වෙනවා. සිංහ ලග්නයට 2025 වර්ෂයේ කොහොම බලපායිද කියන කාරණේයි දැන් බලන්නට යන්නේ. මිතුරු උපකාර විවාහයට උදව්වක් වෙනවා, උපකාරයක් වෙනවා කියන කාරණේ කියන්නට ඕනි. දෙමාපිය ආශිර්වාදයයි ඥාතීන්ගේ උපදේශනය කියන දේවල් ඔන්න ඔබට විවාහයට ලැබෙනවා. වාස්තු පරීක්ෂාව හා නිවැරදි ඒවා කරගන්න, මොකද ඔබගේ නව යුවළ, ඒ කියන්නේ විවාහයෙන් පසු මේ ගත කරන ජීවිතේ නව යුවළ සඳහා ඒ ජීවිතේට මේ වගේ යම් බලපෑමක් තිබෙනවා. ඉතින් ඒ නිසා ඒවා නිවැරදි කරගන්නට හෝ ඒවා සාර්ථක කරගන්න ඔබගේ ජීවිතයේ ඒ වාස්තු දෝෂ తත්වය නිවැරදි කරගන්න. පුද්ගල කේන්දර වල තියෙන දෝෂ తත්වයට ප්‍රතික්‍රම නොකිරීම තුළ විශේෂයෙන්ම විදේශ රැකියා ප්‍රමාදයක් ඔබට ඇති කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒවා මගහැර ගන්න සුදුසුවත් පිළිවෙත් මොනවාද කියන එක කේන්දරය අනුව බලලා කරන එක ඉතාමත්ම වැදගත්. ආයතනික සේවකයන්ගේ උපකාර ඔබට ඇති කරන වසරක් විදිහටයි පෙන්වුම් කරන්නේ. අපේක්ෂිත ස්ථාන මාරු ඔන්න ලැබෙනවා. ප්‍රධාන රැකියාවට අමතරව වෙනත් ආදායම් මාර්ග බිහි වන වසරක් විදිහට කියන්නට පුළුවන්. අධ්‍යාපන සම්බන්ධ ග්‍රහ දුබලතාවයන් සහිත කේන්දර තියෙන අයට මතක ශක්තිය අඩු වෙන තත්ත්වයක්, එහෙම නැත්නම් ඒ වගේ දෝෂ තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබගේ ජන්ම පත්‍රයේ අනුව කොහොමද කරන්නට ඕනි කියන කාරණේ දැන කියා ගන්න. ධනාත්මක අධ්‍යාපන මානසික තත්ත්වයක් ඔබට ඇති වෙනවා.
අධ්‍යාපනයේ ලබා ඇති පරාජයන් ඔබ ජයග්‍රහණයට මෙහෙවන වසර බවට ඔන්න පත් වෙනවා. ආයෝජනවල ලාභාංශ ඉහළින් ලබන්නා වූ තත්ත්වයකුයි තියෙන්නේ. ඔබ සතු අලෙවි කරන දැනුම ඔබ ජයග්‍රහණයට මෙහෙවන ස්වරූපයක් ස්වභාවයක් තියෙන්නේ. නව ව්‍යාපාර ආරම්භ කරන වසරක් ඔබගේ විදේශ මුදල් ව්‍යාපාරයට ලැබෙන තත්ත්වයක් තියෙනවා. උදරයේ ඉහළ කොටසේ වේදනාවට පත්වීමේ තත්ත්වයක්, වේදනාව ඇතිවීමේ තත්ත්වයක් ඔබට ඇති කෙරෙනවා. කන්‍යා ලග්නයට 2025 නව වසර කොහොම වෙයිද කියන කාරණය අපි දැන් මේ විමසන්නට සූදානම් වෙන්නේ. රැකියාව ආශ්‍රිතව විවාහ සහකරු යෝජනාවන් ඔබට පැමිණෙන තත්ත්වයකුයි තියෙන්නේ. විවාහ නැකත් දුර්වලතාවයන් පැමිණෙන නිසා ඒ සඳහා දක්ෂ ජ්‍යොතිර්වේදියෙකු සම්බන්ධ කරලා ඔබ කටයුතු කරන්නට ඕනි. මේ දුර්වලතාවය මගහැරලා ඒ නැකත් ටික හරියට හදා ගැනීම සම්බන්ධයෙන් විවාහ දේපළ වත්කම් විශේෂයෙන්ම ඔබගේ වර්ධනය කරන තත්ත්වයකුයි තියෙන්නේ. ප්‍රභූ හා විධායක මට්ටමේ රැකියාවන් කරනවාද ඔබ? ඔබට අයහපත් ග්‍රහ බලය හේතුවෙන් ඔබට දෝෂ තත්ත්වයන් ඇති වෙනවා. ඒ කියන්නේ යම්කිසි පීඩාත්මක තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා මේවා පිළිබඳව දැන කියාගෙන ඔබගේ ජන්මපත්‍රයට මිසඳක් කරන්නට ඕනේ මොනවාද කියලා දැන කියාගෙන කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. රැකියා තරඟ විභාග වලින් ඉහළ ලකුණු හා ජය අත්පත් කරගන්නා වූ ස්වරූපයක් ස්වභාවයක් තියෙනවා. රැකියා සතුරු පුද්ගලයන්ගේ බලය බිඳ වැටෙන තත්ත්වයක් තියෙනවා. ස්වයන් රැකියා කරන්නන්ගේ රැකියාව සාර්ථක භාවයට පත්වන වසර විදිහට පෙන්නුම් කරනවා. නව විෂයන් කරන ඔබට අධ්‍යාපන අවස්ථාවන් රාශියක් ලැබෙන තත්ත්වයකුයි තියෙන්නේ. විදේශ අධ්‍යාපන සාර්ථක තත්ත්වය හා වීසා ලැබීම් කියන තත්ත්වයන් ඔබට අත්පත් වෙනවා. මාර්ගගත ඔන්ලයින් අධ්‍යාපන අවස්ථාවන් රාශියක් ඔබට ඇති වෙන තත්ත්වයක් තියෙන්නේ. හදීසි ධනලාභ ධන වාසනාවන් ඔන්න ඇති කරන ස්වභාවයක් තියෙන්නේ. ඥාති වස්තු වත්කම් ඔබට ලැබීමක් ඇති වෙනවා. එහෙම නැත්නම් ලැබෙන තත්ත්වයක් තියෙන වසරක් කියන එක පැහැදිලි කරන්නට ඕනේ. ව්‍යාපාරික ස්ථාන වාස්තු දෝෂ පරීක්ෂා කරලා ඒව නිවැරදි කරන්න. එතකොට ඔබගේ ව්‍යාපාරය සාර්ථක කරගන්නට පුළුවන් වසරක්. උකුරෙන් පහළ කොටස, ඊට අමතරව වම් පපුව කියන කොටසේ ඔබගේ වේදනාවට පත්වීමේ තත්ත්වයක් නම් පෙන්නුම් කරනවා. තුලා ලග්නයට 2025 නව වසර කොහොමද කියන කාරණේ අපි දැන් මේ විමසන්නටයි සූදානම් වෙන්නේ. කේන්දර දෝෂ තියෙන අයගේ විවාහ නීතිය සම්බන්ධ ගැටලු ඉස්මතු වෙන ස්වරූපයක් ස්වභාවයක් තියෙන ඉතින් ඒ නිසා ප්‍රතිකර්ම කරලා ඔබ සාර්ථක වෙන්නට කටයුතු කරන්නට ඕනි. වාසනාවන්ත සහ කරුවන් ඔබට හිමි කරන්නා වූ තත්ත්වයක් තියෙන්නේ. බලවත් විවාහ නැකත් පවතින තත්ත්වයක් තියෙනවා කියන කාරණේත් ඔබට කියන්නට ඕනි. සූදු කැණීම් වගේ ශේෂ්ත්‍රවල රැකියාව විශේෂයෙන්ම වාසනාව සහිත තත්ත්වයක් ඔබට පෙන්වුම් කරනවා. විදේශ රැකියා බලාපොරොත්තු ඔබගේ ඉටුවන තත්ත්වයකුයි තියෙන්නේ. රැකියාව ආශ්‍රිතව හදිසි අනතුරකට මුහුණ දෙන්නට ඔබට තියෙනවා. ඉතින් ඒ සඳහාත් ඔන්න සූදානම් ඇති කරගන්න මේ හදිසි අනතුරට මුහුණ දෙන්නට. රැකියාව සම්බන්ධව මහජන ප්‍රසාදය ඔබට ගොඩ නැගෙන්නා වූ තත්ත්වයක් තියෙනවා. අධ්‍යයන පිරිසට වාස්තු දෝෂ බලපාන නිසා ඒවා පරීක්ෂා කරලා නිවැරදි කරගන්නට ඔබ යොමු වීම ඉතාමත්ම වැදගත්. උසස් අධ්‍යාපන කටයුතු වල කේන්දර දෝෂ අනුව බාධා වන පිරිස නිසි පරිදි ප්‍රතිකර්ම සඳහා යොමු වෙලා ඒ තත්ත්වයන් ජය ගන්නට කටයුතු කරන්න. ඥාතීන්ගේ අධ්‍යාපන උපකාර ලැබෙන වසරක් බවට ඔබට පෙන්නුම් කරනවා. ආධාර ද්‍රව්‍යමය උපකාර ඒත් එක මූල්‍ය වාසි කියන දේවල් අත්පත් වන වසරක්. සේවා අලවිකරණ කරන අයට ඉහළ මූල්‍ය ලාභ ඇතිවන තත්ත්වයක් තියෙනවා. අක්‍රීය මුදල් ඉපෙයීම් ක්‍රම ඔන්න ඔබගේ සාර්ථක වන වසර. හෘදය ආශ්‍රිතව රුධිරය ආශ්‍රිතව ඔබට පීඩාත්මක තත්ත්වයකට එහෙම නැත්නම් වේදනාත්මක තත්ත්වයකට ඔබට මුහුණ දෙන්නට තියෙන වසර. වෘච්චික ලග්නයට 2025 නව වසර කොහොමද කියන කාරණය අපි මේ විමසන්නට සූදානම් වෙන්නේ. විවාහ කල්යාම් තියෙන කේන්දරවල ඒ පුද්ගලයන්ට, කියන්නේ කේන්දර දෝෂ තියෙන පුද්ගලයන්ට ඒවා පරීක්ෂා කරලා ප්‍රතිකර්ම කරන්නට යොමු වෙන්න. මොකද ඒ තුළ ඔබට සාර්ථක තත්ත්වයක් ඇති කරගන්නට පුළුවන්. විවාහ අපේක්ෂිතයන් වත්පිළිවෙත් අනුව කටයුතු කිරීම විවාහ ජීවිතය සාර්ථක කරන්නා වූ තත්ත්වයක් පෙන්නුම් කරනවා. වැඩිහිටියන්ගේ හා ප්‍රභූන්ගේ උපකාර විවාහයට ඒත් එකම අනුග්‍රහය ලැබෙන තත්ත්වයක් තියෙනවා. අධ්‍යාපනය ආශ්‍රිතව ඊර්ෂ්‍යා සහගත භාවය කියන දේවල්
වැඩෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඒ නිසා ඒ පුද්ගලයන්ගෙන් ප්‍රවේශම ඇති කරගෙන ඒ පීඩාව මගහරවා ගන්නට ඔබට විශේෂයෙන් කියන්නට ඕනි. අධ්‍යාපනය සම්බන්ධයෙන් ධනය ලැබීම් සහිත තත්ත්වයක් ඔබට තියෙනවා. පවුලේ අයගේ උපකාර අධ්‍යාපනයට හිමි කරන්නා වූ තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. විදේශ අධ්‍යාපන කටයුතු සාර්ථක තත්ත්වයක් ඇති කරනවා. හදිසි ධනලාභ, ලොතරැයි දිනුම්, සූදු ජය සඳහා බලය සහිත ස්වභාවයකුයි පෙන්නුම් කරන්නේ. පැසිව් ඉන්කම් ඔබගේ අක්‍රිය මුදල් ඉපයීම් සාර්ථකව ඔබ ආයෝජනයන් සිදු කරන්නා වූ තත්ත්වයක් කියන්නට ඕනි. හිඟ ණය ලැබීම් ඇතිවන වාසනාව සහිත තත්ත්වයක් තියෙනවා. අතමිට සරුවන වසරක් විදිහට ඔබට පෙන්නුම් කරනවා. විදේශ ධනය ඔබට හිමි කෙරෙනවා. පෙල්ල යට කොටසේ ඔබට විශේෂයෙන්ම වේදනාවන් පීඩාවන් විඳින්නට වෙන වසරක් බවටත් පෙන්නුම් කරනවා. ධනු ලග්නයට 2025 නව වසර කොහොම වේවිද කියලා බලන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔබගේ ඔන්න විවාහ බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත වසරක් බවට කියන්නට ඕනි. විවාහ නැකත් දෝෂ ඇති වෙන්නට පුළුවන්කම තියෙන නිසා ජ්‍යෝතිෂ්‍ය පිළිබඳව විශේෂිත හැකියාවන් තියෙන නැකත් පිළිබඳ විශේෂිත දක්ෂතාවයන් තියෙන ජ්‍යෝතිර්වේදියෙකු ඔබගේ කටයුතු සඳහා සම්බන්ධ කරගන්න ඉතාමත්ම අවශ්‍යයි. ධනාත්මකව ජීවිතයේ දෙස බලන වසරක් නිසා විවාහ දිවිය තුළ ධනාත්මක පරිසරයක් ඔන්න ඔබට ඇති වෙනවා. වැඩිහිටි උපදේශන ආධාර උපකාර ඔබගේ රැකියාව සම්බන්ධයෙන් හිමි වෙන හිමි කරන තත්ත්වයකුයි තියෙන්නේ. ප්‍රාථමික අධ්‍යාපනයේ පසුබැසීම් සහිත බවයක් තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඔබගේ ඒ කේන්දර තියෙන දුර්වලතාවය නිවැරදි කරගන්න කටයුතු කරගන්න පුද්ගල කේන්දර අනු ප්‍රතිකර්ම වලට යොමු වෙන්න කියන කාරණේ කියන්නට වෙනවා. රැකියාව අපේක්ෂිත ඔබ ස්ථාන මාරුවක් තිබුණාද? අපේක්ෂිත උසස් වීමක් තිබුණාද? ඔන්න ඒ දේවල් ඔබට හිමි කරන්නා වූ බලයක් සහිත වසරක්. වෘත්තීය අධ්‍යාපනයේට අවස්ථාවන් විවරවන හිමිවන වසරක් විදිහට කියන්නට ඕනි. ඥාති උපකාර ප්‍රාථමික අධ්‍යාපනයට ලැබෙන වසරක් බවට පෙන්눔 කරනවා. තරඟ විභාගවලින් ජය ලැබෙන වසරක් විදිහටයි පෙන්눔 කරන්නේ. විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට අතිරේක ආදායම් හිමි කරන්නා වූ තත්ත්වයක් තියෙනවා. ස්වර්ණාභරණ මැණික් ආදී වස්තු ඔන්න ප්‍රතිලාභ තියෙන වසරක් විදිහට පෙන්눔 කරන්නේ. රත්රන් රිදි ව්‍යාපාර ඔබට ජය අත් කරනවා. ආයෝජන කරපු දේවල් වල ලාභ ඇති කරන්නා වූ වසරක් විදිහට පෙන්눔 කරනවා. ශරීරයේ උදරයෙන් පහළ කොටසේ වේදනාවන් පීඩාවන් ඔබට විඳින්නට තියෙන වසරක් බවටත් පෙන්눔 කරනවා. මකර ලග්නයට 2025 නව වර්ෂයේ කොහොමද කියන කාරණේ මේ විමසන්නට සූදානම් වෙන්නේ. වාස්තු දෝෂ විවාහ අපේක්ෂිතයන්ට බලපානවා. ඉතින් මේ නිසා ඒවා නිවැරදි කරගන්න යොමු වෙන්න පරීක්ෂා කරගන්න කියන කාරණේ පළමුවෙන්ම අවධාරණය යොමු කියන්නට ඕනි. ව්‍යාපාරික විවාහ අපේක්ෂිතයන් වැඩිපුර ඔබට යෝජනා වෙන වසරක් විදිහට පෙන්눔 කරනවා. දෙමාපිය හා ඥාතීන්ගේ ආශිර්වාදයේ හිමිවන් නිසා ඒ ආශිර්වාදයත් එක්ක ඔබට මේ වසරේ කටයුතු කරන්නට පුළුවන් විවාහය සම්බන්ධව. රැකියාව ආශ්‍රිතව ද්‍රව්‍යමය මූල්‍යමය ප්‍රතිලාභ ඔබට හිමිවන තත්ත්වයකුයි තියෙන්නේ. රැකියා මානසික පීඩාත්මක භාවයේ සුවපත් වන කාල සීමාවන් ඇති කරන වසරක් බවට පෙන්눔 කරනවා. රැකියා ස්ථානයේ බෝනස්, OT වගේ දේවල් ඉල්ලා ඇති පරිදි ඔබට ලැබෙන තත්ත්වයකුයි පෙන්눔 කරන්නේ. සෞන්දර්ය හා ක්‍රීඩා අධ්‍යාපනය සම්බන්ධයෙන් කැපී පෙනෙන දක්ෂතාවයන් ඔබ පෙන්눔 කරන වසරක්. කලා අංශයෙන් උසස් අධ්‍යාපනය තෝරා ගන්න අයට විශේෂ රාජ්‍ය අනුග්‍රහයන් සහිතව ඉදිරි අධ්‍යාපන අවස්ථාවන් විවර වෙන තත්ත්වයක් පෙන්눔 කරනවා. පූර්ව ළමාවිය අධ්‍යාපන දරුවන්ගේ ඉහළ බුද්ධි වර්ධන තත්ත්වයක් පෙන්눔 කරන වසරක් විදිහට කියන්නට ඕනි. හදිසි ධනලාභ, පාරම්පරික වස්තු දේපළ ලැබීම් වගේ දේවල් ඔන්න හිමි කරගන්නා වූ වසර. විදේශගත උපකාර ව්‍යාපාරයට ඔබට හිමි වන තත්ත්වයක් තියෙනවා. යටි බඩ ආශ්‍රිතව ඔබ විශේෂයෙන් පීඩාවට ඔබ ලක්වන වසරක් විදිහටත් පෙන්눔 කරන තත්ත්වයකුයි තියෙන්නේ. කුම්භ ලග්න හිමියන්ට අපි බලමු 2025 නව වර්ෂය කොහොම බලපෑමක්ද තියෙන්නේ කියන කාරණේ. සෞඛ්‍ය ශේත්‍රය ආශ්‍රිතව විවාහ යෝජනාවන් ලැබෙන තත්ත්වයක් තියෙන්නේ. නැකත් දෝෂ විවාහයට අයහපත් වෙන්නට පුළුවන්කම නිසා විශේෂයෙන්ම මේ සම්බන්ධව කටයුතු කරද්දී ඒ සම්බන්ධ දක්ෂතාවය පෙන්නුම් කරන ජ්‍යෝතිර්වේදියෙකු සම්බන්ධ කරලා ඔබගේ නැකත් සම්බන්ධ කටයුතු කිරීම ඉතාමත්ම අවශ්‍යයි කියන කාරණේ පෙන්නුම් කරනවා. විසි පොරොන්දම් වලට සීමා වෙන්නේ නැතුව
ගැඹුරු විවාහ පරීක්ෂාවකට යොමු වීම තුළ ඔබ අයහපත මගහර ගන්නා වූ තත්ත්වයක් තියෙන. එහෙම නැති වුණොත් ඒ අයහපත ඔබට පවතිනවා. විදේශගත අයගේ ඉහළ ඉපෙයීම් ධාරිතාවක් ඇති කරන වසරක් විදිහට පෙන්눔 කරනවා. රැකියාවට පරිබාහිරව චාරිකා විනෝද අවස්ථාවන් වගේ දේවල් බහුල වසරක් විදිහටයි කියන්නට ඕනි. උසස් සීමහා බෝනස් ප්‍රතිලාභ සහිත වසරක් බවට ඔබට පෙන්눔 කරනවා. ආයතන ප්‍රධානීන්ගේ සියුම් පරිගැනීම් සඳහා මුහුණ දෙන්නට අවශ්‍ය වසරක් ඉදී නිසා ඔබගේ ජන්ම පත්‍රය අනුව සුදුසු ප්‍රතිකර්ම කරලා ශක්තිමත් වෙලා ඒ සඳහා මුහුණ දෙන්න. සාපෙළ දරුවන්ගේ සතුටුදායක ප්‍රතිඵල හා අපේක්ෂිත විෂය ධාරාවන් සඳහා ප්‍රමාණවත් සුදුසුකම් ලැබීමේ තත්ත්වයකයි පෙන්눔 කරන්නේ. ශිෂ්‍යත්ව සම්බන්ධ දරුවන්ගේ කේන්දර දෝෂ තත්ත්වයන් ඇතිවෙන නිසා නිසි පරිදි ප්‍රතිකර්ම කරලා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට යොමු වෙන්න. මතක ශක්තිය හා බුද්ධි ශක්තිය වගේ දේවල් බලවත් වන වසරක් විදිහට පෙන්눔 කරනවා. අතිරේක ආදායම් කිහිපයක් විවෘත වන තත්ත්වයකයි පෙන්눔 කරන්නේ. ඊට අමතරව රන් මැණික් වගේ දේවල් ප්‍රතිලාභ වත්කම් පිරි වසරක් විදිහට ඔබට පෙන්눔 කරනවා. ඔබ ව්‍යාපාර ආරම්භ කරන වසරක් විදිහට පෙන්눔 කරනවා. හිස ආශ්‍රිතව හා පපුව සම්බන්ධව ඔබට පීඩාත්මක තත්ත්වයන් වේදනාත්මක තත්ත්වයන් වලට මුහුණ දෙන්නට තියෙන ස්වභාවයක් වසරක් බවට පෙන්눔 කරනවා. මීන ලග්නයේ 2025 නව වර්ෂයේ කොහොමද බලපාන්නේ කියන කාරණය දැන් කියන්නටයි මේ සූදානම් වෙන්නේ. ඥාති විවාහයකට බලපෑම සහිත වසරක් විදිහට ඔන්න ඔබට පෙන්눔 කරන්නේ. විවාහ යෝජනාවන් විශේෂයෙන්ම වැඩිපුර එන්නේ ව්‍යාපාරික ප්‍රභූන් වගේ පිරිස් වෙතින් ඔබට ලැබෙන තත්ත්වයක් තියෙනවා. 24 ඔබට විවාහ දෝෂ පරීක්ෂාවකට යොමු වෙලා ඔබ විවාහය සාර්ථක කරගන්න යොමු වෙන්න. ඉතින් ඒ ගැන විශේෂිත අවධානය යොමු කරන්න 24 විතරක් බලලා විවාහයට යන්නට එපා කියන කාරණය මේ තුල පවතින්නේ. රැකියා කිහිපයක් ඔබ වෙත අවස්ථාවන් විදිහට ලැබෙන තත්ත්වයක් තියෙනවා. ඥාති උපකාර රැකියාවට ලැබෙන තත්ත්වයකුයි තියෙන්නේ. පරිගැනීම් සහිතව විශේෂයෙන්ම මේ සේවකයන්ගේ පරිගැනීම් සම්බන්ධව ඔබගේ රැකියාව එක්ක බලද්දි මේ දුර්වල කේන්දර තත්ත්වයක් එහෙම නැත්නම් දුර්වල ග්‍රහ බලයක් නිසා තමයි මේ තත්ත්වයේ තියෙන්නේ. ඒ නිසා ඔබ ශක්තිමත් වෙන්න ඉසනා කළ යුතු ප්‍රතිකර්ම කරන්න කියන කාරණය ඔබට ආරාධනා කරනවා. රැකියාවේ ඉහළ කාර්ය සාධනයක් ඇතිවන වසරක් විදිහට පෙන්눔 කරනවා. උසස් අධ්‍යාපනය හා ප්‍රාථමික අධ්‍යාපනයේ ඉහළ මට්ටමකට පැමිණෙන තත්ත්වයකයි තියෙන්නේ. ධාරණ ශක්තිය ඉහළ යන වසරක් විදිහට පෙන්눔 කරනවා. විදේශ ශිෂ්‍යත්ව අධ්‍යාපනය විදේශ ගතවීම වගේ දේවල් වල බලාපොරොත්තු ඉටුවන තත්ත්වයකයි තියෙන්නේ. රැකියාවට ව්‍යාපාරයට අතිරේක ආදායම් හා අනුග්‍රහයන් හිමිවන තත්ත්වයක් තියෙනවා. පැසිව් ඉන්කම් අක්‍රිය මුදල් ඉපෙයීම් ක්‍රම ඇතිවන වසරක් විදිහට ඔබට පෙන්눔 කරනවා. නව ව්‍යාපාර ආරම්භ කරන වසරක් බවටත් ඔබට පත් වෙනවා කියන කාරණයක් සිහිපත් කරන්න ඕනි. හවුල් ව්‍යාපාර සඳහා ඉහළ ලාභ ඇතිවන තත්ත්වයකුයි තියෙන්නේ. විශේෂයෙන්ම ඔබ පීඩා විඳින ස්වභාවයක් පෙන්눔 කරන පෙනහළු ආශ්‍රිතව. ඉතින් ඒ නිසා මේ සම්බන්ධවත් මේ සෞඛ්‍ය සම්බන්ධවත් විශේෂිත අවධානයක් යොමු කරන්න කියන කාරණය ඔබට සිහිපත් කරන්න ඕනේ. මොකද මේ පීඩාව විඳින්නට ඔබට තියෙන වසරක්. ඔබගේ ලග්නයට අදාළව පලාපල විස්තරය අපි ගෙන ආවා. ඉතින් ඔබගේ ලග්නේ පවතින යම් යම් කාරණා පිළිබඳව ඔබගේ ජන්ම පත්‍රයත් එක්ක ගලපලා යම් කිසි විදිහකින් අධ්‍යයනය කරන්නට පුළුවන්කමක් තියෙනවා නම් ඔබට කළ යුතු නිවැරදි ප්‍රතිකර්ම වගේ දේවල්, ඒත් එක්කම ඔබට පළඳින්නට ඕනි දේවල්, ඔබට කරන්නට ඕනි වත්පිළිවෙත් ආදිය ඒ දේවල් සියල්ලම දැන කියා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒත් සමගම ඔබට පවතින විශේෂිතම අපල තත්ත්වයක් වගේ දෙයක් තියෙනවා නම් ඒ සඳහාත් කළ යුතු දේවල් පිළිබඳව අවබෝධය ලබා ගන්නට පුළුවන් ඔබගේ ජන්ම පත්‍රය අපගේ දුරකථන අංකයට පහත දැක්වෙන යොමු කළොත්. ඉතින් ඒත් සමගම ඔබට සියලුම ශස්ත්‍රීකත්වයේ ලැබෙන ඔබගේ ජයග්‍රහී ගමන ඉදිරියටම යන්නට හැකියාවක් ලැබෙන ඉතාම වාසනාවන්ත වූ 2025 අවුරුද්දක් අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් සමගම මේ සුභ නව වසරේදී ඔබ බලාපොරොත්තු වෙන යම්කිසි ව්‍යාපාරික කටයුතු තියෙන්නට පුළුවන්. ඒත් සමගම ඔබ අරඹන්නට ඉන්න යම් යම් ව්‍යාපාරික අරමුණු තියෙන්න පුළුවන්. ඒ සියල්ල සඵල වන්නටත්, ඒ සියල්ල සාර්ථක වන්නටත්, ඒ සියල්ලටම විශ්වයේ ආශිර්වාදය ඔබට ලැබෙන්නටත්, දෙවියන්ගේ ආශිර්වාදය ඔබට ලැබෙන්නටත් අපි ප්‍රාර්ථනා කරනවා. ඔබට යම්කිසි විදියකින් ග්‍රහ අපල, ඒත් සමග නිවාසයේ පවතින වාස්තු දෝෂ තත්වයන්ගේ බලපෑමක් ලැබෙන්නට තියෙනවා. ඒ සියල්ල වැළකෙන්නටත්
අවශ්‍ය පිළියම් කරන්නට ඔබට ශක්තිය ධෛර්යය නුවණ ඥානය පහළ වන්නටත් අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සියල්ල සාර්ථක කරගෙන ඔබගේ මේ අධ්‍යාපන කටයුතු, විදේශ ගමන් කටයුතු, විදේශ සේවා කටයුතු, ඉපෙයීම් කටයුතු, ඒ සියල්ලම ඔබගේ විවාහ ජීවිතය ඇතුළේ ඒ සියල්ලම අතිශය සාර්ථක වෙලා බොහොම හොඳ ගමනක් යන්නට හැකි බොහොම සාර්ථක සශ්‍රීක වර්ෂයක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද අපි ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.